साधु साधु। हे भाग्यवतु अरहतु गौतम बुद्धरजानन वहन्सेगे गुण सिहिपत् किरीम अपि काटत यहपत पिनिस पवतिनो। मे इपदिन मरण संसार दुखिन एतेरवन्नट मग किया दुन अपगे सत्पुरुषयानन वहन्सेवन एकम कल्याण मित्रयानन वहन्सेवन बुद्धु लौतुरा मगे सम्मा संबुद्ध रजानन वहन्सेगे गुण सिहिपत् करण केनाट कवदावत् हानियक् वेन्ने नै। सांसारिक कर्म अरिन्न मे जीवितया यहपत् लेस जीवत् वेनवा। यागे सिते लौतुरा बुदुरजानन वहन्से केरहि महा सद्धावकिं कटयुतु करणवा। इते एनिसा अपि मे बुद्धु गुण नमय एक गुणयक् अरगेन एकसियाट वरक् हो तमंट पुलुवं परिधि सज्जायना करणवा। दिनेत पियागेन पहासु इरियव्वकिं इंदगेन कलबलकारी परिसरयेन ऐत वेला सुव पहासु परिसरयक् हदागेन साद्दवद्द नेति ඒ වගේම තමයි තමම්ට හිත තිගැස්සෙන දේවල් නොතියාගෙන කටයුතු කරගන්න ඕනේ. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වන්දනා කරලා හෝ තිසරණය වන්දනා කරලා තමන්ගේ ජීවිතය උතුම් තිසරණයට පූජා කරලා නිහඬ පරිසරයක මේ ගුණ එකක් අරගෙන එහෙම සජ්ජායනා කරනවා. පුළුවන් අය ඉන්නවා නම් ගුණ නමයම වුණත් සජ්ජායනා කළාට කන්නේ. කාල වේලාව අනුව සමහර අයට කොන්ද වේදනා, කකුල් රිදීම්, ඉතින් ඒ වගේ නිදිමත ගතිය, පිනට ඒ කියන්නේ කම්මැලි බව මේ වගේ මාරාවේස එන්නත් පුළුවන්. කොහොම නමුත් ඉවසා දරාගෙන බුදු ගුණ සජ්ජායනා කිරීම තරම් වටිනා කියන පුණ්‍ය කටයුත්තක් තව කොයිද? ඉතින් එහෙමනම් අද අපි ඊයේ අපි භගවා බුදු ගුණය සිහි කළා. අද අපි භාග්‍යවත් මගේ බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදු ගුණය සිහි කරමු. ලෞතුරා මගේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතේ පූජාම වේවා, මාගේ ප්‍රාණේ පූජාම වේවා. දිවි හිමිකොට නිවන් දකින මොහොත දක්වා මගේ බුදුරජාණන් වහන්සේ අරුණුකොට අන් සරණක් පිහිටක් මම නොපතමි. නිවන් දකින ජාති දක්වාම මගේ බුදුරජාණන් වහන්සේම උතුම් සද්ධර්මයේම महा संगरत्नेम मुनगेसेवा। असत्पुरुष बाल गुणमकु मिसदिटु पवितु अदहस्यति एयाय खवदावत्म हमुनोवेवा। एयाय इपदिन नुवरकवत् नोइपदेवा। सत्पुरुष कल्याण मित्रयन्गे असुर लभेवा। मुलमेदाग पिरिसिदु सद्धर्मश्रवणेटम पिन लभेवा කියලා හිතාගෙන අපි එහෙමනම් මේ බුදු ගුණ හිතින් මෙන් සමහර අයගේ හිත කලබල නිසා වචනයෙන් පුරුදු කරත් කමක් නැහැ. හිත තැම්පත් අය ඉන්නවා නම් ඒක හිතින් සජ්ජායනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට අර නව ගුණ වල අරගෙන ඒක එක ගුණයක් කියනකොට ඒ එක ඇටයක් ඉස්සරහා ඉදිරියට දානවා. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට මුකුත් නැතුව හිතින් මනසිකාර කරන්න පුළුවන්. ඉතින් අපි හැමදෙනාටම තුන්රුවනේ ආශිර්වාදයෙන් මේ උතුම් බුදු ගුණ සජ්ජායනා කරන්න ශක්තිය, වීරිය, ප්‍රඥාව ලැබේවා කියන පරමාධිෂ්ඨානයෙන් අපි සුළු මොහොතක් බුදු ගුණ භාවනාව වඩමු. සාදු සාදු සාදු.
ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතමනම්මෝ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වනසේක අරහං වනසේක අතීතයට හිත දුවනකොට
මේ බුදු ගුණය මෙනෙහි කරන්න. මා දැන් මේ මොහොතේ භාවනා කරනවා. මගේ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය මෙනෙහි කරමිනුයි මා මේ දැන් ඉන්නේ. ඒ අතීතේ දේවල් සිහි වෙද්දී එක දිගට සිතුවිලි ගලාගෙන ඉද්දී අන්න එහෙම හිතන්න මම දැන් භාවනා කරනවා. ඊළඟට අනාගත සිතුවිලි එන්න පුළුවන්. හෙට දේ, අනිද්දා කරන දේ, ලබන අවුරුද්දේ හිතන දේ, ප්ලෑන් කරලා කරන දේවල් සිහිපත් වෙන්න පුළුවන්. ඒ වෙලාවටත් ඔබ හිතන්න මේ මොහොතේ මම භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා කියලා හිතනකොට ආපහවර නොමග ගිය හිත තමන් තුළට පමුණවා ගන්නට හැකි වෙනවා. ඒ නිසා සිහිය එළවා, ඒ කියන්නේ සිහිය පවත්වා ගන්න ඒ විදිහට මෙනෙහි කරන්න. සිත කියන්නේම වංචනික කෙනෙක්. ඒ කෙනාට ඕන ඕන විදිහේ හැසිරෙන්න දඟලනවා. එයින් ඒ හිත තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් තැම්පත් කරන්නේ. එහෙමනම් ඒ විදිහට හිත දිහා බලාගෙන හිතට දුවන්නම් වාලේ දුවන්න නොදී මේ බුදු ගුණය මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක 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 මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළ බැවින් අරහං වනසේක සියලු කාමයන්ගෙන් ඈතුන නිසා අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක තමන්ගේ සිත
පිට සිතුවිලිවල රඳා පවතිනම් සිහිය පමුණුවාගෙන මේ බුදුගුණයම මනසිකාර කරමු අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක මාගේ නමස්කාරය වේවා අරහං
පිහිත තැන් කරගෙන පහසු ඉරියව්වක වාඩි වෙලා තමන්ගේ කොන්ද සෘජුව තියාගෙන නිස්කලංක තැනක ඉඳගෙන මේ විදිහට මේ ගුණ නමය වඩන්නට හැකිනම් සැබෑම ශ්‍රාවක සැබෑම පින්වන්තයෙක් වෙන්න පුළුවන්. මේ දේවල් මේ කරලා ඔබට පෙන්නලා දෙන්නේ තමන්ගේ ඔය දුවන හිත එක්තැන් කරගන්නට. මේ වගේ භාවනාවන් වල සමහර අවස්ථාවන් වල චෝදනා ගැරහිලි එන්ට පුළුවන්. එක ගුණයක් ඔය විදිහට වඩන්ට කියලා කොහෙවත් නැහැ. එහෙම කියා කිය නිවන් දකින්න බැහැ. ඒ වගේ සමහර විට චෝදනා ගැරහුම් සමාජය තුළින් එන්ට පුළුවනි. නමුත් ආගන්තුක ශාසනයට භාවනාවට ධර්මයට ආගන්තුකායට ඒ වගේම හිත කලබලකාරී චංචලයට හිත තැන්පත් කරගන්නට මේක ලොකු පිටුවහලක් වෙනවා. ආනාපාන සති භාවනාව තුළ පවා භාග්‍යවතුන් වහන්සේ මේ කලබලකාරී දුවන හිත එක්තැන් කරන ගැනීමට නානා ප්‍රකාර උපමා වලින් අපිට පෙන්වා වදාරලා තියෙනවා.
ඉතින් අපිට මේ විදිහට වඩනකොට මගේ පින්වතුනි අපේ හිත සමාධිමත් වෙනවා සාංසාරික පුරුදු ඉස්මතු වෙනවා ඉතින් මේ වගේ බුදු ගුණයක් අරගෙන තමන්ට කැමති ප්‍රමාණයක් සිහිපත් කරන්න පුළුවන් එක දිගටම බුදු ගුණ නමයෙන්ම සිහිපත් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒ බුදු ගුණයකින් එක විග්‍රහ කරමින් සිහි කරන්නත් පුළුවනි කැමති කෙනෙකුට කැමති ආකාරයට භාවනා කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම විනයට අනුව කරගන්නට පුළුවනි ඉතින් අන්න ඒකට පිටුවහලක් පොඩි තල්ලුවක් කරලා දෙන්න තමයි මේ වෑයම ඒ නිසා මේ අරහම් බුදු ගුණය අපි සිහිපත් කළා. ඉතින් මේ සන්ධ්‍යා කාලේ සම්බුද්ධ පූජාවෙන් පස්සේ මේ අරහම් බුදු ගුණය අපි සිහිපත් කරමින් බුදු ගුණ භාවනාව වැඩුවා. ඉතින් අපි හැම දිනාටම මේ උත්තරීතර උතුම් කුසල කර්මය ඒකාන්තේම සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් ගුණමකු අසත්පුරුෂ බාලයන්ගේ ඇසුරක් හමුවීමක් දැක්මක් නොලැබේවා සත්පුරුෂ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ ඇසුර හමුවීම දැක්මම ලැබේවා මේ ජීවිතේ ගෞතම බුදු සසුනේදීම උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මග පාදාගන්ට වාසනාව ලැබේවා ඒ වාගේම තමයි මේ උතුම් බුදු ගුණ මගේ මරණ මංචකයේදී මාහට සිහි වේවා කියන පරම අධිෂ්ඨානයෙන් අපි මේ භාවනා කළ යුතුයි. එහෙමනම් අපි හැම ඔබ අප හැම දිනාටම උතුම් නිවනින් සැනසීම උදෙසා මේ උතුම් භාවනාව මහෝපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු